සියලුම දෙනාට අපි අද කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ සංයුක්ත ගණිතයේ එක පේපරේ කියන්නේ PO පේපරේ 2018 කොටසේ 5 වෙනි ගාන විදියට ලැබිලා තියෙන සීමාව ගාන බලන මේ ගාන තුල කියලා තියෙන්නේ සීමාව x බිඳුවට යද්දි ඒක ඍණ cos 5x බෙදීම 4 බෙදීම x වර්ගයේ වාරයක් x ධන 1 සමානයි 5 වර්ගයේ බෙදීම 32 කියලා තමයි පෙන්වන්න තියෙන්නේ එතකොට බලන්න සීමාව x බිඳුවට යද්දි මේ විදිහේ එක ඍණ cos වර්ගයක් තියෙන නිසා බලන්න මං කරන දේ උඩයි යටයි දෙකම මෙන්න මේ පදයේ ප්‍රතිපදයෙන් ගුණ කරන් තියෙනවා මේ පදයේ ප්‍රතිපදයෙන් උඩයි යටයි දෙකම ගුණ කරන් තියෙනවා ගාණේ මේ විදිහටම ලියා ගත්තා ඊට පස්සේ උඩයි යටයි දෙකම මෙන්න මේ පදයේ ප්‍රතිපදයේ වන එක ධන cos 5x බෙදීම 4 උඩයි යටයි දෙකම ගුණ කරගත්තා ඊට පස්සේ බලන්න සීමාව x බිඳුවට යද්දී මෙන්න මේ පද දෙකේ ගුණිතය කියන්නේ මේ පද දෙකේ ගුණිතය කියන්නේ වර්ග දෙක කාන්තරේ ඒ නිසා අපි ලියා ගන්න පුළුවන් සීමාව x බිඳුවට යද්දී එකේ වර්ගයේ ඍණ cos වර්ගය 5x බෙදීම 4 බෙදීම මම මෙතන x වර්ගයේ පමණක් ඉතුරු කරගන්නවා ඊට පස්සේ වැඩි කිරීම බලන්න මෙතනින් ඉතුරු වෙන පදය සහ මෙන්න මෙතන තියෙන මෙන්න මේ පදය කියන දෙකේ ගුණිතය ලියා ගන්නවා එක යට බලන්න එක යට x ධන 1 වාරයක් මෙතනින් ඉතුරු වෙන පදේ වෙන 1 ධන cos 5x බෙදීම 4 එතකොට සීමාව x බිඳුවට යද්දී වෙන වෙනම සීමාව දා ගන්න ඕන වෙන වෙනම සීමාව දා ගන්න ඕන බලන්න දැන් ඉතුරු වෙන පද දෙකටත් වෙනම මං සීමාව දා ගන්නවා එතකොට සීමාව x බිඳුවට යද්දී 1 යට මෙතනින් ඉතුරු වෙනවා x ධන 1ක් එන x ධන 1 ලියාගත්තා ඊට පස්සේ මෙතනින් ඉතුරු වෙන පදේ වෙන 1 ධන cos 5x බෙදීම 4 ලියාගත්තා ඊට පස්සේ බලන්න දැන් මෙතන සීමාව x බිඳුවට යද්දී 1 ඍණ cos වර්ගයේ 5x බෙදීම 4යි කියන්නේ ඇත්තටම sin වර්ගයේ 5x බෙදීම 4යි බෙදීම යට තියෙන x වර්ගයේ ඒ විදිහටම ලියාගත්තා වැඩි කිරීම අපිට දැන් x ගියාගේ බිඳුවට යනවා කියලා කියන්නේ එහෙනම් x තියෙන හැමතැනටම අපිට මේ මෙතන ආදේශ කරන්න පුළුවන් බිඳුවක් x තියෙන හැමතැනටම බිඳුවක් ආදේශ කරන්න පුළුවන් එහෙනම් මෙතන x ට බිඳුව ආදේශ කරා බිඳුව ධන 1 වාරයක් බලන්න 1 ධන cos මෙතන බලන්න x ට බිඳුව ආදේශ කරා මම cos බිඳුවක් තමයි අපිට ලැබෙන්නේ එහෙනම් cos බිඳුවයි කියලා අපිට ලියා ගන්න පුළුවන් දැන් උතනින් පස්සේ බලන්න මම කරපු දේ මෙන්න මෙතන තියෙන්නේ sin වර්ගයේ 5x බෙදීම 4 යට තියෙන්නේ x වර්ගයක්. එතකොට මට මේක ලියා ගන්න පුළුවන් sin 5x බෙදීම 4 බෙදීම x ගේ සම්පූර්ණ වර්ගය කියලා. සීමාව දාලා කලින් වගේම සීමාව x බිඳුවට යද්දී sin 5x බෙදීම 4 බෙදීම x ගේ සම්පූර්ණ වර්ගය ලෙස මේක අපිට ලියා ගන්න පුළුවන්. දැන් වර්ග කරද්දී මේ sin වර්ගයේ 5x බෙදීම 4 සහ x වර්ගය ලැබෙනවා. ඊට අමතරව බලන්න මම මෙතෙන්ට දාගෙන තියනවා මෙන්න මෙතන තියෙන කෝණේ හැඩයටම හදා ගන්න ඕන නිසා 5 බෙදීම 4. එතකොට ඇත්තටම මේ අපි යොදලා තියෙන්නේ 5 බෙදීම 4ේ වර්ගයක් තමයි වැඩිපුර යොදලා තියෙන්නේ. 5 බෙදීම 4ේ වර්ගයක් තමයි වැඩිපුර යොදලා තියෙන්නේ. එහෙනම් බලන්න වෙනසක් නොවෙන්න ඕන නිසා ගාන තුල බලන්න මෙතන 5 බෙදීම 4ේ වර්ගයක් වැඩිපුර යොදලා තියෙන නිසා මේක මං ගුණ කරා 5 වර්ගයේ බෙදීම 16. ඒ කියන්නේ මේ 5 බෙදීම 4ේ වර්ගයෙන් තමයි මම මේ ගුණ කරලා තියෙන්නේ. වැඩි කිරීම බලන්න මෙතන 1 යට බිඳුව ධන 1 කියන්නේ අතරම එකමයි. ඒ වගේම 1 ධන cos බිඳුව යගේත් 1යි. ඒ නිසා 1 ධන 1 කියන්නේ 2යි. ඒ නිසා 1 බෙදීම 2 ලෙස 1 ගත්තා. ඊට පස්සේ බලන්න මේ 5 වර්ගයේ බෙදීම 16 ඒ විදිහටම අපිට ලියා ගන්න පුළුවන්. 5 වර්ගයේ බෙදීම 16 ඒ විදිහටම අපි ලියා ගන්න පුළුවන්. ඉතින් මෙතන සීමාව x බිඳුවට යද්දී sin 5x බෙදීම 4 බෙදීම 5x බෙදීම 4 කියලා කිව්වම ඒකේ අගේ 1යි. මේ සම්පූර්ණ එකේ නාගේ 1යි. මේකේ අගේ 1ක් නිසා එකේ වර්ගය කියන්නේ 1යි ඇත්තටම. ඒ නිසා එකේ වර්ගය 1ක් නිසා මම මෙතන 1ක් ලියා ගත්තා. වැඩි කිරීම මෙතන බලන්න මෙතන තියෙනවා භාගය. ඒ භාගයේ විදිහට ලියා ගත්තා. ඊට පස්සේ බලන්න 5 වර්ගයේ බෙදීම 16 වාරයක් 1 වාරයක් භාගයේ විදිහට අපිට ලැබිලා තියෙනවා. එහෙනම් බලන්න 5 වර්ගයේ බෙදීම 16 වාරයක් 2 කියන්නේ ඇත්තටම 32යි. ඒ නිසා අපිට උත්තරේ විදිහට ලැබිලා තියෙනවා 5 වර්ගයේ බෙදීම 32 කියන පිළිතුර. ඉතින් බලන්න අපිට බව පෙන්වන්න තියෙන්නේ 5 වර්ගයේ බෙදීම 32. එහෙනම් මේ අපි හදලා ඉවර කරේ උසස් පෙළ සංයුක්ත ගණිතයේ එක පේපරේ කියන PO පේපරේ 2018
ඒ කොටසේ පස්වෙනි ගණන විදියට ලැබිලා තිබිච්ච සීමාව ගන්න මේ වගේ ගණන් මින් ඉදිරියේ රත්මගේ YouTube channel එක හරහා සාකච්ඡා කරනවා ඔයාලා අනිවාර්යෙන් smart maths youtube channel එක subscribe කරලා තියාගන්න මේ වගේම මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට notification එකක් ගෙනව ගන්න ඕන නම් අනිවාර්යෙන් bell icon එක refresh කරන්නත් අමතක කරන්න එපා